විශේෂෙන්ම ජේපියකට අපි ජේපි කියල අඳුන්නන්නේ ඒගොල්ලෝ එන්පීපි කියලා අපි ජේපි කියලා අඳුන්න මොකද ඒගොල්ල ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක ජේපි නිසා. ඉතින් අපි ජේපි එකට අඳ ගැහුවා. ඔගොල්ලෝ හැම තැනකම වේදිකාවේ බොහොම කතා සුන්දර විදිහට පවත්වන රසබර කතා කියන. ඒ වගේ හොඳ බොරුත් කියන ලස්සනට ගොතලා රස කරලා නිකන් අයිසින් කරලා කේක් එකකට වගේ. නිසා අපි අඳ ගැහුවා. ඔබතුමාලා මේ කියන කතන්දර සියල්ලම අරගෙන එන්න අපිත් එක්ක වාඩි වෙන්න. අපේ ආර්ථික කමිටුවක් තියෙනවා මේ රට ඉදිරි කාලේ අපි බලය ගත්තට පස්සේ කොහොමද රටේ ආර්ථික මෙහෙවන නිසා රට මෙහෙවන්නේ කියන එක ඒ කණ්ඩායමත් එක්ක වාඩි වෙලා අපි සාකච්ඡා කරමු, විවාද කරමු. බොහොම සුහදව සත්තු වගේ නෙවෙයි, එක එකට මඩ ගහන වැඩසටහන් නෙවෙයි, සැබෑ ලෙසම අර්ථයක් ඇතිව රටේ ඉදිරි අනාගතයේ ආර්ථිකය හදන්නේ කොහොමද කියන වැඩපිළිවෙල කතා කරමු කියලා. කනගාටුවට කාරණාව තමයි හැම තැනම ගිහිල්ලා බොරු කයිවාරු ගැහැව්වට හඳුන්නෙත් මෙත්තුමා මම ඇත්තටම ගරු කරන මන්ත්‍රීවරයෙක්. එතුමා ගැන මට විශේෂ කැමැත්තක් තියෙන කෙනෙක්. මන් දන්නේ හඳුන්නෙත් මන්ත්‍රීතුමාත් මෙතන ජේවිපී එක නිසා අසරණ වුණා කියලා මට හිතෙන්නේ. එතුමාට අද වෙනත් මාධ්‍ය වැඩසටහනකට ගිහිල්ලා වාඩි වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා මොකද එතුමාගෙන් ප්‍රශ්න අහනවා මාධ්‍ය ඇයි මේ විවාදය නොකරන්නේ කියන එක. ඒ නිසා අපි කියන්නේ මේ විවාදයට දැන් ඔය කියන ආර්ථික කමිටුවට එන්න බැරි නම් අපි කියනවා එක්කෝ ජයසාන්තට එන්න කියන්න, අපි සැලුන් එකේ මල්ලිට එන්න කියන්න, ෂර්ට් මහලා දෙන අයියට එන්න කියන්න. එහෙම නැත්තම් ඇත්තටම තව තැනක මේගොල්ලන්ට එක එක ඇඳුම් අරන් දෙන ව්‍යාපාරික මහත්තුරුන්ට එන්න කියන්න. මොකද ඒ අය සාමාන්‍යයෙන් මේ රටේ ආර්ථිකය ගැන අඳුනන නිසා ඒ අයට පුළුවන් සමහරලාට මේගොල්ලන්ට වඩා හොඳට ආර්ථිකය ගැන කතා කරන්න. මම හිතනවා ඔබතුමාලට බැරි නම් සාමාන්‍යයෙන් ඒ අයට හරි කමක් නැහැ එන්න කියන්න. මොකද හේතුව අපි 27 දින දුන්නා, 28 දුන්නා, 29 දුන්නා, 30 දුන්නා, 27 පැන්නා, දවසක් පැනලා අපි බලාගෙන ඉන්නවා. අපි සූදානම් ආර්ථික කමිටුවත් එක්ක විවාදය කරලා ආර්ථිකය හසුරවන ආකාරය රටේ සමස්ත ජනතාවට හඳුනා ගන්න දෙන්න දුන්නට පස්සේ නායකයෝ දෙන්න වාඩි වෙලා ඉතුරු විවාදේ කරමු. මේ විවාද දෙකම කරමු. හැබැයි රටේ ජනතාව බලන් ඉන්නේ මේ රට ඉදිරි අනාගතයේදී කොහොමද බදු සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ, ඊළඟට ආයෝජන සම්බන්ධව කොහොමද වැඩ කටයුතු කරන්නේ, ඊළඟට අපනයන සම්බන්ධව කොහොමද වැඩ කටයුතු කරන්නේ, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල කොහොමද කරන්නේ, ඊළඟට විශේෂයෙන්ම රටේ රාජ්‍ය ආයතනවල පාඩු ලබන විනාශ වෙච්ච ආයතන සඳහා කොහොමද ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ, මෙන්න මේ සම්බන්ධව රටේ සමස්ත ජනතාව දැනගත යුතු වෙනවා. මොකද හේතුව බංකොලොත් කරපු බංකොලොත් වෙච්ච රටක රාජපක්ෂල විනාශ කරපු රටක ඒක නැවත නිර්මාණය කරන්න අවශ්‍ය කරන ඔලු ටික කොතනද කියන තියෙන්නේ කියලා ජනතාවට හඳුනා ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි පැහැදිලිව නැවතත් ජනතා විමුක්ති පෙරමුණට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඔබතුමල්ලට ආර්ථිකය ගැන යම්සි වැඩසටහනක් දැනුමක් ලියවිල්ලක් තියෙනවා නම් අරගෙන ඇවිල්ලා දෙයියන්ගේ නාමයට අපේ කණ්ඩායමත් එක්ක වාඩි වෙලා රටේ ජනතාව ඉදිරියේ ඔබතුමල්ලගේ අදහස් ටික, ඔබතුමල්ලගේ හැකියාව සම්බන්ධව, ඔබතුමල්ලගේ වැඩපිළිවෙල සම්බන්ධව කතා කරමු කියන යෝජනාව අභියෝගයක් හැටියට කරලා වැඩක් නැති නිසා ඉතාමත්ම කාරුණික යෝජනාවක් හැටියට කරනවා. මේක කරලා අවසාන කරමු. මේ හැම තැනම අඬ අඬ යනවට වඩා එක දවසින් දින ටික දුන්නා දවස් කීපයකින් වැඩේ ඉවර කරන්න. ඒ නිසා ඒකට සූදානම් වෙන්න කියලා අපි ඉල්ලීම කරනවා පළමුව. ඊළඟට අපි දැක්ක අපූර්ව තව ක්‍රියාවක්. දැන් පොහොට්ටුවේ නැවත වතාවක් ලැජ්ජන තු ගිහිල්ලා අනුරාධපුරෙන් පටන් ගත්තා ඒගොල්ලන්ගේ රැලි ටික. බඩේ රැලිද වෙන කොහේ කෙස් රැලිද කොහෙද දන්නේ නැහැ රැලි ටික පටන් ගත්තා. හැබැයි අපූර්ව වැඩක් තියෙනවා, මරු වැඩක් තියෙනවා. ශ්‍රේයන් සේමසිංහ අමාත්‍යවරයා පොහොට්ටුවේ කෙනා. පොහොට්ටුවේ අමාත්‍යවරයා අනුරාධපුරයේම ශ්‍රේයන් සේමසිංහට එන්න කියන්නේ නැතුව රැස්වීම කරනවා. දැන් මේකෙන් පේන්නේ මොකද්ද? මේකෙන් පේන්නේ මේ වෙනකොට පොහොට්ටුව 4-5 කැඩිලා සුණු විසුණු වෙලා ගිහිල්ලා දැන් මේගොල්ලෝ උත්සාහයක වේදෙනවා ජනාධිපතිතුමාව විකුණමින් තමුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය නැවත සිද්ධ කරන්න. හැබැයි රටේ ජනතාව සහ ඒගොල්ලෝ අතර ભેද වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩගින්නේ තියලා
ලයිට්ටික නැති කරලා ඒවගේම තෙල්ටික නැති කරලා ගෑස්ටික නැති කරලා ආර්ථික වශයෙන් කඩාවට්ටල රට ණය කරලා බංකොලොත් කරලා විනාශ කරපු මිනිසුන්ට නැවතවතාවක් ගිහිල්ලා ජනාධිපතිතුමාගේ පිහිටෙන් මේ වැඩ කොටස කරන්න රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩේ ඒගොල්ලන්ගේ අභ්‍යන්තර මේ බිඳීම අතරම රටේ ජනතාව දැනගෙන තියෙන විතරක් නෙමෙයි ඒ අයට පාඩමක් හැටියට ඉගෙන ගන්න ලොකු වැඩසටහනක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම දැක්ක අර වතුකම්කරු වැටුප ගැන කතා කරනවා. දැන් වතුකම්කරු වැටුප ගැන මහා ලොකුවට ඇවිල්ලා යෝජනා ඉදිරිපත් කරාට කම්කරු දිනේදී ඇමතිවරයා කිව්වට අද මොකද හාම්පුතු ටික කියන්නේ? හාම්පුතු ටික කියනවා 1700 දෙන්න බෑ කියලා. එතකොට කියනවා 1700 දෙන්න බැරි නම් ඉඩම් ටික පවරගෙන කාට හරි දෙනවා කම්පැනි එකට කියලා. එතකොට අර හාම්පුතු කියනවා ඉඩම් ගන්නත් බෑ ඒගොල්ලන්ට කියලා. දැන් මොකද්ද මේ නටන ජවනිකාව මේ නාඩගම්? කරුණා කළා මේ රටේ අහිංසක කම්කරුවව විකුණා ගන්න කණ්ඩ සූදානම් වෙන්න එපා. වතු කම්කරුවව ඡන්දෙට විකුණන්න සූදානම් කරන්න එපා. ඡන්දේ භාණ්ඩයක් හැටියට වතු කම්කරුවව දුක් විඳින වතු කම්කරුවව විකුණන්න සූදානම් වෙන්න එපා. අපි කියන ආණ්ඩුවට මේ දෙගලිල්ල ඇති. මේ අහිංසක මිනිසුන්ව බිල්ලට තියලා තමුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනේ වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. මොකද මේක වැරදි ක්‍රියාවක්, රට තුල සිදු නොවිය යුතු ක්‍රියාවක්. මොකද ඒ අහිංසක මිනිස්සු දවස ගානේ දුක් විඳිනවා. ඒසා ඒ දුප්පත් බවෙන්, ඒ දුක්ඛිත බවෙන් යාළුවගේ තියෙන නිවාස ප්‍රශ්නේ, අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රශ්නේ, වතුර ප්‍රශ්නේ, විදුලි ප්‍රශ්නේ, මේ සියල්ලම නිවැරදිව ඉස්සරහට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සහ හාම්පුතු එක්ක හරියට වාඩි වෙලා මේක වහම ඉවර ගන්න. මොකද මම අධීක්ෂණ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා හැටියට මම මේ හාම්පුතු සහ විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව ගෙනලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා දැනගන්න ලැබුණේ මේක විසඳුමක් නැතිව ඒගොල්ලන්ගේ පුංචි පුංචි සාකච්ඡා වලින් විසඳුමක් නැතුව එකපාර ආණ්ඩුව දාපු එකක්. හැබැයි මේක හරි විදිහට කරලා අවසානයක් කරන්න. මොකද මේ අය අධිකරණයට ගිහිල්ලා ඊට පස්සේ 1700 දෙන්න බෑ කියලා තීන්දුවක් ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒකට මොකද කරන්නේ? ඒසාව වහම සෙල්ලම් කරන්න එපා කියන එක විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම උතුමන්ට පේනවා දැන් එක එක සන්දාන ගන්නවා. එක එක කෑලි කෑලි තැන් තැන්වල ජොයින්ට් කර කර එක එක කතන්දර කියපු අය සියලු දෙනා දැන් එක එක තැන්වල එකතු වෙගෙන යනවා. සමහරුන්ට අවුරුදු 40ක් දේශපාලනය කරලා තියෙනවලු, 35ක් දේශපාලනය කරලා තියෙනවලු. මෙහෙම කීකේ සන්දාන ගා. මේ මොනවටද ගහන්නේ? මේ ගහන්නේ මතක තියාගන්න, මේ ගහන්නේ මේවට නම් කියන්නේ ඩීල් සන්දානකේ. මොකද මේ ගහන්නේ කවුරු හරි එක්ක දිනන්න යන කණ්ඩායමට ඩීල් එකක් ගහලා, ජොයින්ට් එකක් ගහලා තමුන්ගේ නැවත වතාවක් බඩ වඩා ගන්න දේශපාලන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න හදනවා. ඒ නිසා මේ සන්දාන එක එක තැන්වල ඇති වෙද්දී ඒ සන්දානේ ප්‍රමුඛම ඒ අය බලාපොරොත්තු වෙන දේ තමයි ඩීල් එක. ඩීල් එක කියන්නේ තමුන්ගේ බඩ වඩා ගැනීම. රට ගැන නෙවෙයි, බඩ ගැන හිතන කණ්ඩායමක් මේ අස්සේ ඉන්නවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. අපි දැක්කා අනුර කුමාර මැතිතුමා ඉතාමත්ම ලැජ්ජ නැතිව එතුමා කියනවා බස්මෑන් කිව්වා. ඊළඟට එතුමා අහනවා මේ කාගෙන් හරි ඉල්ලලා මේ ඉස්කෝලේකට සල්ලි දෙන එක මහ වැඩක් නෙමෙයි කියලා. හැබැයි ඉල්ලගෙන එක එකාගෙන් යට ඇඳුමේ ඉඳලා අඳින එක, ඒක ලොකු වැඩක්ද පොඩි වැඩක්ද කියන එක අපිට අහන්න තියෙනවා. අපේ නායකයා ඒ මේ රටට ආදරය කරන, ඊළඟට විශේෂයෙන්ම මේ රටේ දරුවෝ ඉදිරි අනාගතයේදී මේ රටේ හොඳ පුරවැසියෙකු බවට පත් කරන්න යුතුයි කියන ඒ හැඟීම තියෙන කණ්ඩායම් අපේ නායකයාට ඒ ආධාර ටික දෙනකොට ඒ ආධාර ටික ගෙනහිල්ලා අපේ නායකයා යට ඇඳුමේ ඉඳලා සපත්තු ටිකේ ඉඳලා කලිසමේ ඉඳලා ෂර්ට් එකේ ඉඳලා බෙල්ට් එකේ ඉඳලා මේක ගන්න ගියේ නෑ සල්ලි වලින්. මතක තබා ගන්න. එයා ඒක වෙනුවට ඊ සත පහක්වත් අතේ ගෑවන් නැති විදියට ආයතනයට සල්ලි අරගෙන ආයතනයෙන් බඩු ටික අරගෙන ගිහිල්ලා අහිංසක දූ දරුවන්ට මේක දෙනවා. ඉදිරි අනාගතයේදී අධ්‍යාපන ක්‍රමය වෙනස් කළා, ලෝකේ ඕනම රටක් එක්ක අභියෝග කරන්න පුළුවන් අලුත් අධ්‍යාපන ක්‍රමයක් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඒකරාශි කරගෙන පරිගණක විද්‍යාවත් එක්ක ඉංග්‍රීසි භාෂාවත්
අනිකුත් භාෂාවල් සියල්ල දැනුම එකරාශි කරගෙන දැනුම එක්තැන් වූ තැනක් හැටියට පාසල නිර්මාණය කරලා හැම දරුවෙකුටම ඉතාමත්ම ආශාවෙන් හැඟීමෙන් යුතුව තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලයි ස්මාර්ට් ක්ලාස් එක කරන්න නැතුව මේක බෙදීමක් නෙවෙයි මේක ඉදිරි අනාගතය සකස් කරන මූලික වැඩපිළිවෙලක් කියන එක විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ හැටියට අපි ඔබතුමාලා සියලු දෙනාම දැනුවත් කරනවා. හරි. දැන් ජනතා විමුක්ති වුණ දින දුන්නා. ඊට පස්සේ ඔබතුමාලා ආයෙ දින දෙනවා. මේක මේ කෙරණ මගුලක් නෙවෙයි නේද? නෑ මගුල් එක එක දේවල් තියෙනවා කපුව කතා කරන විදිහනේ. අපේ කපුව හොඳ කපුවෙක්. ඒ නලින් බණ්ඩාර කපුවා. නලින් බණ්ඩාර කපුවා තමයි ඉස්සෙල්ලාම යෝජනාව දුන්නේ. මංගල යෝජනාව ගැන ඉස්සෙල්ලාම එතුමා. එතුමා කිව්වේ අපේ ආර්ථික කමිටුවත් එක්ක එයාට එන්න කියලා. දැන් මේ ඒ කතාව ඔක්කොම දෙනා නිකන් තල්ලු කරනවා යාර. ඇයි ඒ? අපි තමයි ඉල්ලුවේ ඉස්සෙල්ලාම ආර්ථික කමිටුව දෙක සාකච්ඡා කරමු කියලා. ඇයි මේකට බය? මොකද ප්‍රශ්නේ? අර ලාල්කාන්ත අයියට කියන්නකෝ. ලාල්කාන්ත අයිය ඇයිනේ? ඔය කවුරුත් එන්නේ නැත්තම්. මොකද එයා සාමාන්‍ය වෙලාව කෙලින් කතා කරන කෙනෙක් නේ. ඔව් ජීපී ගැන ඇත්තටම දැන් ජීපී ගැන ඇත්ත කතා කරන කෙනෙක් නේ. මෙහෙම තමයි අපි කරන්න කියලා කියන කෙනෙක් නේ. අන්න එතුමාට එන්න කි. එතුමා වෙවන්නකො. කවුරුත් නැත්තම්. ඊට පස්සේ තමයි එතුමල්ල ඔය දින කියන එකක් දුන්නේ. හැබැයි ඔතන තිබුණානේ අපි කතා කරේ ආර්ථික කමිටුව ගැන අපි පක්ෂ නායකයෝ එන්නේ නැහැ මේ කිසිම මේ සංවාදයකට එන්නේ නැහැ අපි ආර්ථික කමිටුවත් එක්ක විතරයි එන්නේ කියලා කියන්නේ නැයි පක්ෂ නායකයෙක් එනවා කියලා මේ එකතු වුණා. සත්‍ය ලෙසම අපේ පක්ෂ නායක එනවා. අපේ පක්ෂ නායක ඕන වෙලාවක ලෑස්ති වෙන්න. ආර්ථික කමිටුව රැස්වීම එක දෙක පක්ෂ නායක රැස්වීම කමිටුවේ විවාදය. පක්ෂ නායකයි විවාදේ. මොකද ප්‍රශ්නේ? අවුලක් තියනවද? අවුලක් තියෙන්න බෑ. ජීපී එකට මං අහන අවුලක් තියනවද? ආර්ථික කමිටුව ඇවිල්ලා ඊට පස්සේ පක්ෂ නායකයත් එක්ක සාකච්ඡා කිරීම අවුලක්ද? අවුලක් නම් කියන්න. බය නම් කියන්න. ඇයි මේ බය? ඇයි හැංගෙන්නේ? අපි දින ගණනාවක් දුන්නාම මොනටද හැංගෙන්නේ? ඇයි ආයෙ කියන්නේ නායකයා 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 කියලා? මොකද්ද මේ? ඒ කියන්නේ එන්න බෑ කියන එකනේ. මේ කරන සෙල්ලමේ තේරෙන්නේ එන්න බෑ කියන එකනේ. ඉතින් එන්න බැරි නම් දෙයියන්ගේ නාමයට අවිල්ලා මාධ්‍යයට කියන්නේ. අපේ ආර්ථික කමිටුව එන්න බයයි. අපිට ආර්ථික කමිටුවක් නැහැ. අපිට ලියවිල්ලක් නැහැ. අපි කටින් කියන එක තමයි ආර්ථික කමිටුව අර ගෝඨාභය රාජපක්ෂ කිව්වා වගේ කටින් කියන එක තමයි අපේ නීතිය බලය. අපි ගමේ අධිකරණ කරනවා. ගමේ උන් අරගෙන ගහනවා, අතපය කඩනවා, මරනවා, ඉල්ලනවා, ඒව කරනවා. අපි අපේ ඒක තමයි අපේ නීතිය. එහෙම කියලා එහෙමනම් කියන්නේ එහෙමනම්. මොකද එහෙම දෙකෙන් එකක් කියන්නේ. ලැජ්ජනති වැඩ කරන්න එපා. බණ්ඩාර කිව්වනේ මේ සජිබෙන් ඉකිටන එනවා එනවා කියලා. දැන් ඔබතුමාගේ ප්‍රෙස ඔබතුමාට එන්න ඉස්සරම කතා කරන්න දැන් තේින්නේ කියලා නේ. බණ්ඩාර කිසි දවසක ඔය කවුරුත් කතා කරලා නැහැ. මේ එනවා 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 කියන එක මේ නිකන් මෙහෙමනේ. මේ සුරංගනා කතා කියේ කිය මේ රටේ ජනතාව මෝඩයෝ කියලාද මේ හිතන්නේ? මේ රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි. මේ මහ පොළොවේ ජීවත් වෙන හොඳට හොඳ නරක හඳුනාගෙන රට කොහොමද ක්‍රියාත්මක කරන්නේ, රටේ නීතිය මොකද්ද කියලා මේ මහපාරේ ඉන්න පුංචි එකාගෙන්ද මේ ජනතාව හොඳට අඳුරනවා. ඒසක් කරුණා කරලා අපි කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂේ විනාශ කරපු පරණ්ඩල් කරපු මේ කණ්ඩායම පරණ්ඩල් විදිහට ඉඳගෙන තවත් ඕක විනාශ කරලා නැති බංගස්සාන කරන්න එපා. අපි එකෙක්වත් ඔතෙන්ට එන්නේ නැහැ. බොරු වැඩ කතා කරන්න එපා. මේ මාස්සුන ඡන්දෙ ඡන්දෙ කරමු, හැප්පෙමු, දිනමු. එච්චරයි තරංගේ. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.